මම මේ කිසි දෙයකට සම්බන්ධ කෙනෙක් නෙමෙයි මට එහෙම ඉඩමක් ඇත්තෙත් නැහැ ඔය කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේවත් මට ඉඩමක් නැහැ ඒ වගේ ජාලයකට අභියෝග කරන්න අපි වගේ තනි පුද්ගලයෙකුට තියෙන අයිතිය ඉතාමත් සීමා සහිතයි මේ පාර්ලිමේන්තුවට ආවට පස්සේ අවලාද නගන්න පටන් ගත්තේ මීට අවුරුද්දකට විතර කලින් මම ඒත් නිහඬව හිටපු අවස්ථා අනන්ත අප්‍රමාණ තියෙනවා මගේ යාළු මිත්‍රයෝ මේ ගැන කතා කරලා විමසීම් කරනවා එතුමනේ ගරු කතානායකතුමනේ මට වරප්‍රසාද ප්‍රශ්නයක් අතු කරන්න අවසරය ඉල්ලනවා මම පෞද්ගලිකව මේ කතාව හොද හොද මඩේ දාන වගේ වැඩක් මම මේක කැමති නැහැ නමුත් නිහඬව ඉඳීමත් සමහර අයට මේක තවත් මඩ පතුරවන්න ලොකු අවස්ථාවක් බවට පත් වෙලා තියෙනවා ඒ නිසා මම විශ්වාස කරනවා අද දවසේ මගේ වරප්‍රසාද වෙනුවෙනුත් මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ගෞරවය වෙනුවෙනුත් මේ පැහැදිලි කිරීම මේ වරප්‍රසාද ප්‍රශ්නේ මතු කරන්න මට අවසර දෙන්න කියලා ගරු කතානායකතුමනි දේශපාලනය කරන්න ආවට පස්සේ මාත් අවුරුදු 25ක විතර කාලයක් දැන් දේශපාලනය කරලා තියෙනවා ඒ හැම කාලෙදිම අපි දැකලා තියෙන විවිධ කාලවලදී එක එක මඩ ව්‍යාපාර විවිධ සත්‍ය නොවන ප්‍රවෘත්ති ඕන තරම් පළ වෙනවා නමුත් මේවා එල්ලි එල්ලි ගියාම අමාරුයි හේතුව තමයි අද අපේ රටේ මාධ්‍ය ගත්තොත් සමහර දැවැන්ත මාධ්‍ය ජාලා තියෙනවා ඒ වගේ ජාලයකට අභියෝග කරන්න අපි වගේ තනි පුද්ගලයෙකුට තියෙන අයිතිය ඉතාමත් සීමා සහිතයි ඒ නිසා ඒ අයගේ බලය පාවිච්චි කරලා ඕන තරම් අවලාද අපහාස නගනවා උසාවියට යන්න ගියාම වියදම විශාල මුදලක් යනවා ඒ නිසා මේවට නිහඬව ඉඳීම තමයි ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ ඉතින් නිහඬව ඉඳීම ඒ අපරාධකාරයන්ට තවත් අත්උදව් දීමක් හැටියට පේනවා ඉතින් ගරු කතානායකතුමනේ මම මේ කතාව කියන්නේ මට මේ පාර්ලිමේන්තුවට ආවට පස්සේ අවලාද නගන්න පටන් ගත්තේ මීට අවුරුද්දකට විතර කලින් මම ඒත් නිහඬව හිටපු අවස්ථා අනන්ත අප්‍රමාණ තියෙනවා නමුත් ඒක අවස්ථාවකදී මම සමාජ මාධ්‍යයේ මට විරුද්ධව මම මොනවාද කැලෑ කපනවා පරිසරය විනාශ කරනවා කියලා අසත්‍ය ප්‍රවෘත්තියක් ගියාම මම ඒ සමාජ මාධ්‍යයට විරුද්ධව මම අපේ පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් දැම්මා පැමිණිල්ලක් දැම්මම ඒ පැමිණිල්ල පරිගණක අපරාධංශයට යොමු කරා යොමු කරාට පස්සේ තුන් වතාවක් කැඳෙව්වා හැබැයි අක දවසක්වත් ආවෙ නැහැ අන්තිමට ඒ පුද්ගලයා අපේ පොලිසිය OIC මහත්තයාට එන්තරවාසියක් වෙනවා මේ පැමිණිල්ල විභාග කරොත් ඔහුට විරුද්ධව නඩු දානවා කියලා. ඊට පස්සේ මම ගියා පොලිස් මූලස්ථානයට. පොලිස් මූලස්ථානට ගිහිල්ලා පැමිණිල්ලක් දැම්ම දැන් අවුරුද්දකට වඩා වැඩි. ඒ ගැන තවම තොරතුරක් නැහැ. මං ගිය මාසේ 11 මාසේ පොලිස් ඇමතුමාටත් පොලිස්පත්තුමාටත් නැවත ලියුමක් යවුවා. මේ ගැන සොයලා බලලා මට සාධාරණයක් ඉස්සර කරන්න කියලා. ඒ අතර වාරේ ගරු කතානායකතුමනි ඔබතුමා දකින්න නැති සමාලාට අපේ රටේ තියෙන ප්‍රධානම පුවත්පත්ව කීපයක මට විරුද්ධව විශාල චෝදනාවක් එල්ල කරා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක හංස වවල කියලා එකක තව එකක ත්‍රයිලෝක විජේපත්‍ර කියලා ඔහොම නොකූ කතාවක් කිව්වා. ගරු කතානායකතුමනි දැන් මේකෙන් වෙච්ච දේ තමයි මම මේ කිසි දෙයකට සම්බන්ධ කෙනෙක් නෙමෙයි මට එහෙම ඉඩමක් ඇත්තෙත් නැහැ ඔය කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේවත් මට ඉඩමක් නැහැ එහෙම තියදී මගේ නම මේකට ඇඳගත්තේ කොහොමද කියන ප්‍රශ්නේ මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඒ වගේම තමයි ගරු කතානායකතුමනි මේ හරහා මේ උත්තරීතර පාර්ලිමේන්තුවට කරන්න තියෙන ඉහළම අගෞරවය මේ මොහොතේ වෙනකොට සිද්ධ වෙනවා එක මාධ්‍යවේදියෙක් රූපවාහිනියේ කියනවා පාර්ලිමේන්තුවේ පයිලට් ප්‍රොජෙක්ට් එකක් හැටියට තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ ඕනනම් ඊළඟට පොලිසියට යන්න පුළුවන් පාර්ලිමේන්තුවට ගියාම මේ තියෙන කංශ ගන්න පුළුවන් කියලා ඉතාමත් අපහසාත්මකව මේ පාර්ලිමේන්තුවටත් අපහාස වෙන විදිහට තමයි කටයුතු කරන්නේ දැන් මේ කිරීම තුළ ගරු කතානායකතුමනි ඔය සමහර මාධ්‍යවේදීන්ට සමහර ඔය Facebook අන්තර්ජාලවල ඉන්න සමහර අයට ඇති වෙන්න සල්ලි හම්බ වෙනවා අපි දන්න පහුගිය දවස්වල ජලදා වහන්සේට අපහාස කරාම එතුමාගේ මාසෙට හම්බෙන ගාණ කීයද කියලා අවුරුද්දට හම්බෙන ගාණ කීයද කියලා අපි දැක්ක සමාජ මාධ්‍යයේ වැරදි ප්‍රවෘත්තියක් ඇව්වම ඒ විදිහට ඒ අය සල්ලි හම්බ කරනවා හැබැයි අපිට වෙන අපකීර්තිය දැන් එකක් තමයි දැන් මට දරුවෙක් ඉන්නවා මට බිරිඳක් ඉන්නවා මට නෑයෝ ඉන්නවා අම්මා තාත්තා ඉන්නවා මේ අයට සමාජයේ මුණ දෙන්න බැරි අවස්ථා ඕන තරම් එදෙනවා දැන් මටත් මේ ලෝකේ මුළු ලෝකෙම වගේ රටවල් වල ඉන්න මගේ යාළු මිත්‍රයෝ මේ ගැන කතා කරලා විමසීම් කරනවා ඉතින් ඒ නිසා අන්තිම මානසික වශයෙන් ඉතාමත් පීඩණයට ලක් වෙලා ඉන්නේ. ඒ නිසා ගරු කතානායකතුමනි මෙහෙම මේ රටේ හැසිරෙන්නේ සමහර ජාතිකයයි කියා ගන්නා මාධ්‍ය හැසිරෙන්නේ මේකනම් අපේ රටේ අවාසනාවක්. මොකද මෙහෙම ගියෝ සාන්තුරේකටවත් මේ රටේ දේශපාලනය කරන්න බෑ. දැන් අද වෙනකොට 225 දෙනාම මාධ්‍ය තුල සමාජයේ මහා බයිට් එකක් වෙලා තියෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි මම ඔබතුමාගේ ඉතාමත් ගෞරවයෙන් ඉල්ලනවා අද දවසේ මම වරප්‍රසාද ප්‍රශ්නයක් ඇටියට මේ යෝජනාව ගේන්නේ
මට යම් සාධාරණයක් ඉෂ්ට වෙයි කියන විශ්වාසයෙන් ඒ වගේ මම මේ වෙනකොට රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලලා මට ඉල්ල මට කරපු අපරාධය වෙනුවෙන් මම මේ වෙනකොට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා ඒ ඒ සියලු දේවල් මම සභාගත කරනවා ඒ වගේම ගරු කතානායකතුමනගේ වරප්‍රසාද ප්‍රශ්නේ මතු කරන්න මේ අවස්ථාව ඉල්ලනවා පසුගිය 11 වෙනි බදාදා ලංකාදීප පුවත්පතේ සහ පසුගිය 12 වෙනි බ්‍රහස්පතින්දා මව්බිම් පුවත්පතෙහි මා පිළිමද පාලකන ලද වැරදි ප්‍රවෘත්ති සම්බන්ධයෙන් මාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වී තිබේ 11 වෙනි දින ලංකාදීප පුවත්පතේ පළමිනි පිටිය පස්වෙනි පිටියේ නියෝජ්‍ය කතානායකගේ බද්දගෙදගත් ඉඩමේ කංසාවලයන් සිරස්තල යටතේ මා සම්බන්ධයෙන් කළ පළවී ඇති ප්‍රවෘත්ති මුළුමනින්ම අසත්‍ය වන අතර එම ප්‍රවෘත්ති තරයේ මම ප්‍රතික්ෂේප කරමි ඒ වගේම පසුගිය 12 වෙනි බ්‍රහස්පතින්දා මව්බිම පුවත්පතේ 11 වෙනි පිටියේ නියෝජ්‍ය කතානායකගේ ඉඩමක් කුලියට අරන් තයිලෝක විජේපත්‍ර වවලා යනුවෙන් සඳහන් ප්‍රවෘත්තියද මුළුමනින්ම අසත්‍ය වන අතර ඒ තරයේ මම ප්‍රතික්ෂේප කරමි ගරු කතානායකතුමනි මේ ප්‍රවෘත්ති මගින් කියවන මගේ ඉඩම මාගේ නොවන බව මම වගකීමෙන් ප්‍රකාශ කරමි එමෙන්ම මා පදිංචි අම්බලන්තර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හැර හම්බන්තොට දිස්ත්‍රික්කයේ තුල වෙනත් කිසිදු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක මාහට ඉඩමක් නොඇති බව අවධාරණය කරමි මාගෙන සඳහන් කර මෙවැනි ප්‍රවෘත්තියක් ලිවීමේදී මාගෙන් විමසීමක් සිදු කර අවම මාධ්‍ය ආචාර ධර්මයක් හෝ භාවිතා නොකිරීම ගැන මම කනගාටුවට පත් වෙමි මේ ප්‍රවෘත්ති මුල් කරගෙන පහුගිය 11 වෙනිදා සහ 12 වෙනිදා උදෑසන විවිධ රූපවාහිනී නාලිකාවලින් පත්‍ර කියවන මාධ්‍යවේදීන්ද මේ ප්‍රවෘත්ති ලබා දුන්නේ ඉහළ ප්‍රසිද්ධියකි රූපවාහිනියෙන් පත්‍ර කියවන ඇතැම් මාධ්‍යවේදීන් මේ ප්‍රවෘත්තියේ නැති තොරු තමන්ගේ අතින් දමා කියමින් මාහට අපහාස කිරීම හා මාගේ දේශපාලනය කෙරෙහි සමාජයේ වෛරයක් ඇතිවන ආකාරයෙන් කටයුතු කිරීම මාහට ඉතා හොඳින් නිරීක්ෂණය විය මේ ප්‍රවෘත්තිය සඳහා රටේ උත්තරීතර මාධ්‍යනය වෙන පාර්ලිමේන්තුවට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශ සිදු කිරීමද පත්තර කියවන ඇතැම් මාධ්‍යවේදීන් කටයුතු කර තිබිනි පුද්ගලික රූපවාහිනී නාලිකාවක උදෑසන පත්තර කියවන එක් මාධ්‍යවේදියෙකු ප්‍රකාශ කළේ මේ පාර්ලිමේන්තුවේ පයිලට් ප්‍රොජෙක්ට් එකක් කියා තමා සිතූ බවයි මින් පසුව කංසා හොයන පාර්ලිමේන්තුවට ගියොත් පාර්ලිමේන්තුවේ අය කියත් මේ මාධ්‍යවේදියා ප්‍රකාශ කළේ නියෝජ්‍ය කතානායකතුමා තමයි ගාංජා වගා කරන්නේ යනුවෙන් ප්‍රකාශයක් මේ මාධ්‍යවේදියා විසින් සිදු කරන ලදී. ගරු කතානායකතුමනි මේ ප්‍රවෘත්තිය මගින් මට අපහාස කිරීමට අමතරව රටේ උත්තරීතර ආයතනය පාර්ලිමේන්තුවටද අපහාස කිරීමටත් පාර්ලිමේන්තුව කෙරෙහි සමාජයේ වෛරය ඇතිවන ආකාරයටත් කටයුතු කිරීම ගැන ඔබතුමාගේ මෙම ගරු සභාවේ අවධානය යොමු කරන ලෙස මම ඉල්ලා සිටිමි. ලංකාදීප මව්බිම පුවත්පත්වල මේ වැරදි ප්‍රවෘත්තිය පදනම් කරගෙන ඇතම් වෙබ් අඩවිද මේ පුවත පළ කරමින් ඊට අදාළ ඉහළ ප්‍රසිද්ධියක් ලබා දී තිබිනි. ලංකාදීප මව්බිම පුවත්වල මේ වැරදි ප්‍රවෘත්තිය පළ කිරීමේ පදනම් කරගෙන රූපවාහිනී පත්‍ර කියවන ඇතම් මාධ්‍යවේදීන් ඉතා ඉහළ ප්‍රසිද්ධියක් ලබා දී ඇතම් වෙබ් අඩවි සමාජ මාධ්‍ය දාලාවල මේ වැරදි ප්‍රවෘත්තිය පළ කිරීම තිබීම නිසා මාගේ වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බව මෙමගින් දැනුම් දෙමි. එමෙම මේ ප්‍රවෘත්තිය මගින් මාගේ කීර්ති නාමයට මෙම දීර්ඝ කාලයක් තිස්සේ රැකගත් මාගේ දේශපාලන ප්‍රතිපත්ති වලට හා මාගේ සමාජ මෙහෙයට අවලාද නැගමි මඩ පෙරහැර එල්ල කිරීම සමහර කටයුතු කරමින් සිටී ගරු කතානායකතුමනි මේ වැරදි ප්‍රවෘත්ති නිවැරදි කර මාහට අපහාස වන ආකාරයේ මුල් පිටුවේ පළ වූ ප්‍රවෘත්තියට සමාන ප්‍රසිද්ධියක් මෙම නිවැරදි කිරීමට ලබා දෙන ලෙස අදාළ පුවත්වල ප්‍රධාන කතුරුන්ට සහ ප්‍රවෘත්ති කතුරුන්ට දැනුම් දෙන ලෙස ගරු කතානායකතුමාගෙන් ඉල්ලා සිටිමි. මීට අමතරව විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරීකයයි පැවසු බව සඳහන් කර මේ ප්‍රවෘත්තිය පළ කර තිබේ. එම උසස් නිලධාරියා මාගෙන වැරදි තොරතුරක් පුවත්වලට ලබා දුන්නේ කුමන අරමුණකින් කියා දැන ගැනීම සඳහා පරීක්ෂණය සිදු කරන ලෙස පොලිස්පතිවරයාට සහ විශේෂ කාර්ය බලකායේ අනදෙන් නිලධාරී නියෝජ්‍ය පොලිස්පතිතුමාට දැනුම් දෙන ලෙසද ගරු කතානායකතුමාගෙන් ඉල්ලා සිටිමි මේ වැරදි ප්‍රවෘත්තිය පළ කිරීම නිසා මාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට යොමු කර කඩිනමනිය ගැන පරීක්ෂණ සිදු කරන ලෙස ගරු කතානායකතුමාගෙන් කාරුණික ඉල්ලා සිටිමි ඊට අමතරව මේ වැරදි ප්‍රවෘත්තිය මුල් කරගෙන පාර්ලිමේන්තුවට අපහාස කිරීම සම්බන්ධයෙන් වරප්‍රසාද කමිටුවේ අවධානය යොමු කරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි